මේ රට ආර්ථික වශයෙන් ගොඩගන්නවා කියලා ආපු රනිල් රාජපක්සලා මේ කෙටි කාලය තුල කරලා තියෙන්නේ අපේ ණය බර තවත් වැඩි කරලා ඩොලර් බිලියන 83ට තිබිච්ච අපේ ණයකන්ද ඩොලර් බිලියන 100 දක්වා වැඩි කරලා තියෙනවා. මේ ණය වැඩි වෙනවත් එක්කම ඒවා අපි අපෝ ගෙවන්නෙත් නැහැ මේ කාලය තුල. එක ඩොලරයක්වත් අපෝ ගෙව්වේ නැහැ. ඒකත් එක්ක අපි රට ආණ්ඩුවක් විදිහට ගෙවන්න තියෙන පොලියත් වැඩි වෙනවා. ණය ප්‍රමාණය වැඩි වෙනවා වගේම ගෙවන්න තියෙන පොලි ප්‍රමාණයත් වැඩි වෙනවා. මම දැක්ක ඔවුන්ගේ වර්තාවලම ඒ පොලි ප්‍රමාණයත් ඩොලර් බිලියන 6.4ක් දක්වා වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් මේ අර්බුදය ඉතාම බැරෑරුම් බරපතලයි. මතුපිටින් පෙන්නනවා දැන් රුපියල් ස්ථාවර වෙලා උද්දමනේ අඩු වෙලා කියලා. නමුත් ඇත්ත කතාව ගත්තොත් අපි හිටියටත් වඩා මහ විශාල ණය අර්බුදයකට ණය ප්‍රපාතයකට අපිව වටලා තියෙනවා මේ කෙටි කාලය තුල රනිල් රාජපක්සලා. ඉතින් එහෙම රටේ ජනතාවගේ ණය බර වැඩි කරලා බදු බර වැඩි කරලා ජනතාවගේ භාණ්ඩ හා සේවා මිල වැඩි කරලා ජනතාව දවසින් දවස තව තවත් පීඩාවට පත් කරද්දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තවත් කෝටි 875කින් වැඩි කරන්න පරිපූර්ණක ඇස්තමේන්තු ගේනවා. දැන් ගිය අවුරුද්දේ ගත්තොත් 2023 ඉදිරිපත් කරපු අයවැය 2024 දක්වා වෙච්ච අයවැය වාර්තාවෙන් කෝටි 600ක් ප්‍රමාණයක් ජනාධිපති වැය ශීර්ෂයට වෙන් කළා තිබුණා. දැන් ඒකට අමතර වශයෙන් තමයි දැන් අලුතෙන් මේ පරිපූර්ණක ඇස්තමේන්තුව ලබන 18 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න න්‍යාය පත්‍රයට යොමු කරලා තියෙන්නේ. තවත් කෝටි 875කින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි කරන්න. මෙච්චර ණය ගෙවා ගන්න බැරුව අර්බුදයක ඉන්නවා. මෙච්චර රට ආර්ථික බංකොලොත්තනකට වට්ටලා ඒ කිසි ගාණක් නැතුව ජනාධිපති වැය ශීර්ෂය තවත් කෝටි ගණන් වලින් වැඩි කරගන්න මේ යෝජනා ගේනවා. මම දැක්කා රාජ්‍ය ඇමතිවරයෙක් කියලා තිබුණා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ විදේශ සංචාර සඳහා මුදල් වෙන් කරගන්න ඕනේ. මේ ගෙවිච්ච මාස 24ක කාලය තුල 25 වතාවක් විදේශ සංචාර කළා තියෙනවා. ඒ විදේශ සංචාර සඳහා කෝටි ගණන් මුදල් වියදම් කරනවා. මේ නාස්තිකාර වියදම් වින්ද තමයි රට තවත් අර්බුදයට යන්නේ. ඉතින් ඒ වගේම අපි ඉන්න ජනාධිපතිවරුන්ට මුදල් වෙන් කරගන්නවා මේ මෙච්චර අර්බුදයක් තියෙද්දි. ඒ අතරතුරේ හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්න. හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්න ඒත් කෝටි ගණන් මුදල් වෙන් කරනවා. මේ මල්ලඟ තියෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් තොරතුරු. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ පඩිනඩි දීමනා මොනවද කියලා අහපු ප්‍රශ්නට දීපු උත්තරේ. ඒක ඉතා පැහැදිලිව කියනවා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට විශ්‍රාම වැටුප රුපියල් 97,500යි. ලේකම් දීමනා රුපියල් 100,000යි. ඉන්ධන දීමනා මාසෙට ඉන්ධන දීමනා රුපියල් 105,000යි. එතනම 6,07,000ක්. මේ ආරක්ෂාව නිවාස අනිකුත් වරප්‍රසාද නැතු මහින්ද රාජපක්ෂ මහත්තයාට විශ්‍රාම වැටුප 97,500යි. ලේකම් දීමනා රුපියල් 50,000යි. ඉන්ධන දීමනාව රුපියල් 7,04,100යි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට විශ්‍රාම වැටුප රුපියල් 97,500යි මාසෙට. ලේකම් දීමනාව රුපියල් 100,000යි. ඉන්ධන දීමනාව රුපියල් 7,100යි. 7,04,100යි. ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ ඇත්තම ගත්තොත් ජනතාව විසින් පන්නුවා. මුළු අවුරුදු පහක දුරකාලයේම හිටියේ නැහැ. හරියටම ගත්තොත් අවුරුදු 2යි මාස 4යි දවස් 23යි. සේවය අතහැර ගියා. සේවය අතහැර ගිය ජනාධිපතිවරයාව නඩත්තු කරන්න ආරක්ෂාව නිවාස ලබා දීලා රටේ ජනතාවගේ බදු මුදල් එවෙනුවෙන් නාස්ති කරනවා. එතුමාට වියදම් කරනවා ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාම වැටුපට රුපියල් 97,500ක්. ලේකම් දීමනා රුපියල් 100,000ක්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට ජනතාව විසින් පන්නා දෙපු ජනාධිපතිවරයාට ඉන්ධන දීමනාව දෙනවා ජනතාවගේ සල්වරින් රුපියල් 7,04,100ක්. බලන්න මේ රටේ ජනතාවගේ මහජන ධනය කොයිතරම් ආකාරයකට මේ පාලකයෝ නාස්ති කරනවද කියලා. මේ කීප දෙනෙක්ගේ පෞද්ගලික ජීවිත නඩත්තු කරන්න මේ රටේ ජනතාවගේ සල්ලි නාස්ති කරනවා. ඉතින් එවැනි තත්ත්වයක් ඇති තමයි තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් තවත් මේ ඉන්න කෙටි කාලයට වාහන පර්මිට් ගන්න ඕනි කියලා කෝටි 6-7කට වාහන විකුණ ගන්න
දැම් මන්තිවරු එකසි දාසේ දෙන කස්සං කල්ල දෙපැත්තම කට්ටිය මන්තිවරුන්ට වාහන ගන්න උත්සාහ කරන්න. ඉති මේ රටේ අර්බුදය මේ සනං උත්සන්න වෙලා තියෙද්දි මේ පාලකයන්ගේ හැසිරීම රට ණය අර්බුදයක තවතවත් ගිල්වලා කිසිදු වගේ වගක් නැතුව නාස්තිකාර වියදම් වැඩි කරනවා. නාස්තිකාර වියදම් වැඩි කරමින් රට තවත් ආර්ථික ප්‍රපාතයකට ඇදවට්ටමින් ඉන්නවා. ඉතින් එහෙම ඉන්න ගමන් තමයි උත්සාහ කරන්නේ රනිල් වික්‍රමසිංහලගේ කණ්ඩායම තමන්ගේ දුර කාලේ දැන් ඉවර වෙනවා. ඇත්තම ගත්තොත් රනිල් වික්‍රමසිංහ මේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඉතුරු කාලය සම්පූර්ණ කිරීම. හැබැයි දැන් බලනවා තවදුරටත් මේක දික් කරගෙන ඉන්න පුළුවන්ද කියලා. රංගේ බණ්ඩාර හරහා පහුගිය දවස්වල එළියට පැන්නේ ඒක තමයි. ඔහු උත්සාහ කරේ අවුරුදු දෙකකට ඉන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ වගේ වරදාන වරප්‍රසාද ලැබෙනකොට ඒ වරප්‍රසාද දාලා යන්න හිතෙන්නේ නැහැ. මට ආස හිතෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් පන්නපු ජනාධිපතිවරයාට මාසෙට ඉන්ධන දීමනාව ලක්ෂ 7ක් දෙනවනේ. ලේකම් දීමනාවයි විශ්‍රාමයට පැනු ලක්ෂ 9ක් එනවනේ. ඒ අනිකුත් ආරක්ෂාව ඒවා හැර. ඉතින් මේ සැප සම්පත් මේ පහසුකම් දාලා යන්න කැමති නැහැ. එයා වටේ ඉන්න ගෝල බාලයෝ ඔය පෙරදිච්ච මන්ත්‍රීවරු උපදේශකයෝ විදිහට පත් කළා. එයත් අද මේ විදිහටම ජනතා මුදල් නාස්ති කරනවා. ඉතින් ඒ හින්දා තමයි රංගේ මණ්ඩාරලා වගේ කඩයම් එළියට දාලා උත්සාහ කරන්නේ තමන්ගේ දුර කාලේ දික් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ඉතා පැහැදිලිව කියනවා එහෙම කිසිදු නෛතික ඉඩක් නැහැ. මේ තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ 21 වෙනි වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තිය. ඒ 32 වගන්තියේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම හා දුර කාලේ ඉතා පැහැදිලිව නිශ්චිතව තියෙනවා ජනාධිපතිවරයාගේ දුර කාලේ මොකක්ද කියන එක. ඒ 32 වගන්තියේ කියනවා ජනරජයේ ජනාධිපතිවරයා ජනතා විසින් තෝරාපත් කරගනු ලැබිය යුතු අතර 5 අවුරුදු කාලයක් ධූරය දරන්නේ. හරි පැහැදිලි නිශ්චිතයි. ඊට වඩා එක දවසක්වත් බෑ. එනිසා මේ 32 වගන්තියේ ජනාධිපතිවරයාගේ දුර කාලය 5 අවුරුදු කාලයක් ධූරය දරන්නේ කියලා නිශ්චිතව සඳහන් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරේ 2019 5 අවුරුදු කාලයක් සඳහා. ඔව් අවුරුදු 2 මාස 4 දවස් 23ක් හිටියා. ඒතර ඉතුරු අවුරුදු 2 මාස ගාන තමයි රනිල් වික්‍රමසිංහවරයාට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදිහට ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඊට එහා කිසිසේත් ඉන්න හැකියාවක් නැහැ. ඒ වගේම මේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආවගන්තියේ නිශ්චිතව පැහැදිලිව සඳහන් කළා තියෙනවා දුර කාලේ දික් කරනු ලබන්නේ නම් පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයක් සහ ජනතාවගේ ජනමත විචාරණයකින් ඒ යෝජනාව අනුමත විය යුතුයි කියලා. එහෙම නැතුව දුර කාලේ දික් කරන්න බෑ. මෙය මීට පෙර හතුව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහු ජනාධිපති ලෙස පත් වුණේ 2015 ජනවාරි 8 වෙනිදා. ඇත්තටම ඔහු පත් වුණේ අවුරුදු 6ක දුර කාලයක් සඳහා. 19 වෙනි සංශෝධනයේ ඒ දුර කාලය අඩු කරා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව කිව්වා දුර කාලය අඩු කරන්න පාර්ලිමේන්තුවේ 3/2 ප්‍රමාණවත් දුර කාලය වැඩි කරනවා නම් 3/2 සහ ජනමත විචාරණය අවශ්‍යයි කියලා. ඒ අනුව තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අවුරුදු 5ක කාල සීමාව නියම වුණේ. තමන්ගේ දුර කාලය 6කට පත් වුණා වුණත් 5කට තමයි ඉන්න පුළුවන්කම ලැබුණේ. හැබැයි ඔහු උත්සාහ කරා අන්තිම අවස්ථාවේ 2018 ජනවාරි මාසෙ 8 වෙනිදා ඔහු යවනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ලිපියක් යවලා අහනවා මම පත් වුණේ 6කට 19 මේක 5 කරා මට විතරක් 6 වෙනකන් ඉන්න බැරිද කියලා අහනවා. ඒ අහපු ප්‍රශ්නෙට ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්චිත උත්තර දුන්නා නෑ ඔබට එහෙම ඉන්න බෑ ඔබට නිලක ඔබට හිටිය හැකි නිල කාල සීමාව වෙන අවුරුදු 5යි කියලා. ඒ අනුව තමයි 2019 ජනාධිපතිවරණය පවත්වන්න සිද්ධ වුණේ. ඉතා පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් දුන්නා අවුරුදු 5ට වඩා එක දවසක්වත් ඉන්න බෑ කියලා. අවුරුදු 6ට පත් වෙච්ච කෙනාටත් ඊට වඩා ඉන්න බෑ කියලා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා. එහෙම තියෙද්දි රනිල් වික්‍රමසිංහට කොහෙත්ම ඉන්න බෑ. මොකද ඔහු පත් වෙන්නම ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා විදිහට. ගෝඨාභය රාජපක්ෂ පත් වෙන්නේ අවුරුදු 5කට. මෛත්‍රී වගේත් නෙමෙයි. ඒ නිසා හරි නිශ්චිතයි පැහැදිලි 32 වගන්තිය අනුව ඉන්න පුළුවන් දුර කාලය අවුරුදු 5යි. ඊට වඩා එක දවසක්වත් ඉන්න බෑ.
එකන්නේ මේ අවුරුදු නොවැම්බර් 17 දක්වා තමයි ඒ කාලය සීමා වෙන්නේ. එතනින් එහාට එක දවසක්වත් ඉන්න බෑ. ඒ නිසා දැන් මේ දරණ උත්සාහයන් කිසිදු ප්‍රතිඵලයක් ගෙන දෙන්නේ නැහැ. අපි රටේ ජනතාවට කියනවා මේ ව්‍යාකූල තත්ත්වයට අහු වෙන්න එපා. ඔවුන් ව්‍යාකූල තත්ත්වයක් මතු කරලා යම් උත්සාහයක් දරනවා මේකෙන් රිංගන්න පුළුවන්ද කියලා. නමුත් ඉතා පැහැදිලිව අපි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීති අනුව වත්මන් ජනාධිපතිවරයාට අවුරුදු 5 ඉක්මවලා දුර ඉන්න කිසිදු හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන්න වෙනවා. ජනාධිපතිවරණය තමයි මේ ජනතා ද්‍රෝහී දේශපාලනය පැරද්දිය හැකි එකම සංදිස්ථානය. ඒ සඳහා සූදානම් වෙන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.